2022 පන්දුවර 50 කාන්තාලෝක කුසලානේ තේරුම් තරඟ සිම්බාබ්වේදී ආරම්භ වී තිබෙන්නේ. එෙහිදී පළවෙනි තරඟයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද මුහුණ දුන්නා. ඒ නෙදර්ලන්තයත් සමග මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 278ක් කඩලු 9කට එෙහිදී විශේෂයෙන්ම අධ්‍යක්ෂ බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව චමරි අතපත්තු ලකුණු 111ක් ලබා ගන්නවා පන්දු 70කදී 4 පාරවල් 11ක් සහ 6 පාරවල් 5ක් සමගින් ලකුණු ලබා ගැනීම වේගය 158ක් විදිහට තමයි සඳහන් වන්නේ. හෂිනි පෙරේරා ලකුණු 26යි. ඊට අමතරව අනුෂිකා සංජීවනී ලකුණු 31ක්, නිලක්ෂිද සිල්වා ලකුණු 26ක්, ඖෂධි රණසිංහ ලකුණු 24ක් බැගින් ලබා ගන්නවා. ඒ අනුව තමයි කඩලු 9කට පන්දු අර 50 අවසානයේදී ලකුණු 278ක් විදිහට සඳහන් වන්නේ. නෙදර්ලන්ත නායිකා කැරලින් කඩු 4ක් දවා ගන්නවා ලකුණු 64කට. ඊට අමතරව කඩු 2ක් සිල්ව ලබාගෙන තිබෙනවා ලකුණු 41කට. පිළිතුරු ඉනිම නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරා. ක්‍රීඩා කරේ පන්දු අර 43යි පන්දු 4ක් පමණයි. එහිදී ලකුණු 196යි කඩලු 6ක් දැවි ඒ අනුව ලකුණු 47ක ජයක් ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත්ලු විස්නියාය 90. ඔවුන්ගේත් ආරම්භක පිතිකාරණයේ ලකුණු 77ක් ලබා ගන්නවා පන්දු 97කදී. ඊට අමතරව තුන්වෙනි පිතිකාරණය කලිස් නැමැති ක්‍රීඩිකාවක් ලකුණු 64ක් ලබා ගන්නවා. ඊට අමතරව අනෙක් ක්‍රීඩිකාවන් එතරම් සාර්ථක වී නැහැ. කඩලු 6 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර බෙදී යන්නේ. ඖෂධි රණසිංහ පන්දු අර 10දී ලකුණු 36කට කඩලු 2ක් ලබා ගන්නවා. උදේශිකා ප්‍රබෝධනී පන්දු අර 7යි ලකුණු 28යි 1 කඩුල්ලයි. ඉනෝ කරණ වීර පන්දු අර 10යි ලකුණු 37යි 1 කඩුල්ලයි. චමරි අතපත්තු නැවතත් පන්දු වෙන උද්දස්කම් දැක්වීමට සමත් වෙනවා. පන්දු අර 5යි පන්දු 4කදී ලකුණු 28යි 1 කඩුල්ලක් බැගින් චමරි අතපත්තුද ලබා ගන්නවා. කෙසේ වෙතත් ජයග්‍රහණකින් ලෝක කුසලාන තේරුම් තරඟ ආරම්භ කිරීමට සමත් වෙනවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම. පළමු වටේ තරඟ 3ක් තිබෙනවා ඔවුන්ට මුහුණ දීමට. ඊළඟ තරඟය පැවැත්වෙන්නේ කොදෙව් කණ්ඩායම අතර ඒ 27 වෙනිදා 29 වෙනිදා අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟයක් පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව සුපිරි 6 දෙනාගේ වටේට යාමට නියමිතයි. සුපිරි 6 දෙනාගේ වටය 90 එහිදී පළමු ස්ථාන 3 ලබා ගන්නා කණ්ඩායම් 3 ලෝක කුසලාන තරඟවලට 2022 නව සීලන්තයේ පැවැත්වෙන තරඟාවලියට සුසුකම් ලබනු ඇති. කෙසේ වෙතත් සුපිරි 6 දෙනාගේ වටය දෙසැම්බර් 1වෙනිදා සිට දෙසැම්බර් 5වෙනිදා දක්වා තරඟ 9ක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මුලින්ම සිටින කණ්ඩායම් 3 ලෝක කුසලානයට සුසුකම් ලබනවා ඇති. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.